ආයුබෝවන් සියලු දෙනාටම අද අපි මේ වීඩියෝ බලමු කොහොමද සිංහල යුනිකෝඩ් ටෙක්ස්ට් එකක් MySQL ටේබල් එකකට දාගන්න කියලා. සමහරු හිතනවා මේක අමාරු වැඩක් කියලා. ඒ වුණාට ඕගොල්ලන්ට කෙලින්ම සිංහල යුනිකෝඩ් කිසිම ප්‍රශ්නයක් නැතුව MySQL ටේබල් එකකට ඉන්සර්ට් කරගන්නත් පුළුවන්. ඒ ඉන්සර්ට් වෙලා තියෙන ඒවා ආයි ගන්නත් පුළුවන්. මම දැන් මේ පාඩම කරන්ඩ මේ වගේ පොඩි ෆෝම් එකක් හදාගත්තා. ඔයගොල්ලන්ට පේනවා පොඩි ෆෝම් එකක්. මේ විදිහට ෆෝම් ටැග් එකක් දාලා ඉන්පුට් ටෙක්ස්ට් බොක්ස් එකක් දාගෙන ඒකේ නම පුට් සබ්මිට් බටන් එකක් උද්දා ගන්නවා. ඒ සබ්මිට් බටන් එකේ නම සබ්. එතකොට මම බලනවා මෙතන ඩේටාබේස් කනෙක්ෂන් එක මම කරලා තියෙනවා. ඩේටාබේස් එකක් සිලෙක්ට් කරගෙන තියෙනවා. ඊට පස්සේ මම බලනවා මේ සබ්මිට් බටන් එක ප්‍රෙස් කරලාද කියලා. ප්‍රෙස් කළා නම් අර ටෙක්ස්ට් බොක්ස් පුට් කියන ටෙක්ස්ට් බොක්ස් එකේ තියෙන වැලියු එක ඩොලර් ඩීටේල්ස් කියලා වේරියබල් එකකට පාස් කරගෙන ඒක මේ විදිහට ඉන්සර්ට් ක්වරි එකකින් මම සිංහල කියලා MySQL ටේබල් එකකට දාගන්නවා. එතකොට ඕගොල්ලන්ට පේනවා මේ විදිහට මේ සිංහල කියන ටේබල් එකේ තියෙන්නේ ඩීටේල්ස් කියලා එක ෆීල්ඩ් එකක් විතරයි. දාන ඔක්කොම ඩේටා යන්නේ මේ ෆීල්ඩ් එකට විතරයි. එතකොට අපි දැන් මේ මොකක්ද ඇඩ් කරලා බලමු සිංහල යුනිකෝඩ් ටෙක්ස්ට් එකක් ඉන්සර්ට් කරගෙන බලමු අපේ ටේබල් එකකට හදාගත්ත. මම මේ පාවිච්චි කරන්නේ කොළඹ කැම්පස් එකේ හදලා තියෙනවා සිංග්ලිෂ් ට්‍රාන්ස්ලේට් එකක්. කරම ලේසි ඉංග්‍රීසියෙන් සිංග්ලිෂ් ටයිප් කරනකොට ලස්සන්ට සිංහල අකුරු ටයිප් වෙනවා මේ විදිහට. ඔයගොල්ලෝ පේනවා අර ලේසි. ඔයගොල්ලන්ටත් පුළුවන් මේ URL එකෙන් මේක පාවිච්චි කරන්න ෆ්‍රී. මේ විදිහට ඔයගොල්ලෝ කොහෙන් හරි සිංහල යුනිකෝඩ් ටෙක්ස්ට් එකක් හොයාගන්න ආගෙන අපි ඒක මම දැන් කට් කරලා මෙතනට දැන් පේස්ට් කරලා අපි මේක ඇඩ් කරලා බලමු. එතකොට දැන් මේක ඇඩ් වුණා. මම මුකුත් මැසේජ් එකක් එන්න හදලා නැහැ. නිකම් මේ internet insert query දීලා තියෙන්නේ. මුකුත් insert වුණාද නැද්ද කියලා මෙතන පෙන්නන්නේ නැහැ. අපි database එකටම ගිහිල්ලා බලමු. database table එකටම ගිහිල්ලා බලමු data ටික insert වුණාද කියලා. අපි browse කියලා ගියොත් එහෙම ඔයගොල්ලන්ට පේනවා මේ විදිහට තමයි MySQL ටේබල් එක අපිට පේන්නේ එන්කෝඩින් වෙලා තියෙන විදිහට. ඒ වුණාට ප්‍රශ්නයක් නැහැ. මේ ඔයගොල්ලන්ට මේ එන්ටර් කරපු වැලියුස් ආයෙ රිට්‍රීව් කරගන්න පුළුවන්. අපි ටග් ගාලා තව එකක් එන්ටර් කරගමු. මොකක් හරි ගහමු ලංකාව කියලා. එතකොට ඒකත් ඇඩ් කරගමු මේ විදිහට. එතකොට අපි මෙතන බ්‍රවුස් ගිහලා බැලුවොත් PHP MyAdmin වලින් දැන් දෙකක් මේ විදිහට ඉන්සර්ට් වෙලා තියෙනවා. එතකොට අපි ටග් ගාලා කෝඩ් එක අපි මොඩිෆයි කරගමු. ටග් ගාලා අපිට පුළුවන් මේ විදිහට result SQL query කියලා අපි දැනට මේ සිංහල කියන ටේබල් එකේ තියෙන values ඔක්කොම ගමු එළියට. select all from සිංහල. ඊට පස්සේ අපි while loop එකක් දාලා මේ ටික echo කරගමු ටග් ගාලා. MySQL fetch sock එකට pass වෙනවා ඒ query එකේ එන result එක. ඊට පස්සේ අපි $data කියලා අපි මෙතන හදාගත්ත අපේ column name එක දෙමු. column name එක ඇවිල්ලා details. ඔව්
මෙතන තව එකෝ එකක් දීලා b අරකක් දෙමු. එතකොට line by line අපිට බලා ගන්න පුළුවන් හින්දා. එතකොට අපි දැන් මේකෙන් කරන්නේ දැනට සිංහල කියලා ටේබල් එකේ තියෙන ඔක්කොම ඩීටේල්ස් අරගෙන අපි while loop එකෙන් අපි මේ විදිහට print කරගන්නවා page එකට. අපි දැන් මේක run කරලා බලමු. තව ඕගොල්ලන්ට පේනවා කිසි ප්‍රශ්නයක් නැතුව අර MySQL table එකේ තිබ්බ values මේ විදිහට ආවම ඔයගොල්ලෝගේ machine ඔයගොල්ලන් computers වල සිංහල Unicode එක install කරලා තියෙනවා නම් කිසි ප්‍රශ්නයක් නැතුව browser එකේ මේ විදිහට table එකේ MySQL table එක store වෙලා තියෙන සිංහල Unicode අපිට මේ විදිහට කිසි ප්‍රශ්නයක් නැතුව browser එකේ පෙන්වන්න පුළුවන්. එහෙනම් බොහොම ස්තුතියි මේ video එක බැලුවට. ඔයගොල්ලෝ කැමති නම් මේ වගේ videos හදලා එවන්න මට mail එකක් එවන්න අපේ contact us එකට mail එකක් දාන්න. නැත්තම් අපේ about us එකේ තියෙනවා මගේ personal email එක මම ඒක හැමතිස්සෙම check කරනවා. ඔයගොල්ලන්ට එවන්න පුළුවන් මම උදව් කරන්නම් හදන්න. එහෙනම් නැවතත් බොහොම ස්තුතියි මේ video බැලුවට. ඔයගොල්ලෝ සීල දෙනාටම ජය වේවා.